पूजा 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 पुदुमाई මට පැහැදිලි කරලා දීලා බෑ ඔයා පූජර ගිහින් පැහැදිලි කරන්නකෝ ඉතින් ඒකට තමයි මම වගේ මේ උදව් ඉල්ලන්නේ මොනවද මට යාට එක කියන්න පොඩ්ඩක් යව මීට් කරවන්න කියලා ඉතින් වාගින් කතා කරන්න එයා කැමති නම් එළියට එයි එළියට එන්නේ නැහනේ ඉතින් ඒකට මට කරන්න දෙයක් නැහැ ඔයාත් ආදරය කරන කෙනෙක් නේද නේතු වාගේ ආදරය ගැනවත් හිතලා මට මේ උදව්ව කරන්න මට වෙන ඉල්ලන්න විදියක් නැහැ දැනගන්න ඔයා මේ කරන් ලොකු කරදරයක් මට සමා වෙන්න මං එහෙම කරදර කරන කෙනෙක් නෙමෙයි ඒ වුණාට මගේ ආදරය මාව අසරණ කරලා තියන්නේ පූජා ඉන්නවද ගේ ඇතුලේ යා ඉන්නවා හා යා යා එළියට එන්න නෑනේ पूजा 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 सॉरी पूजा उसाल खरदर करना होया वह हम्म वेंडो नहीं किया ला वो इधर ना कताकर ला विषद गाने मटे तवा त्यात्ते के बेर गाने दिया न्याय ने तू ये लोग क्या निपाह पूजा मर्द मैं जीवन तने करते पावे लाती हैं इतनी एकड़ मटक करने दिया ने इन्हीं टे हम नेते ने वो तो मैं बेर मत करना हमें वैरत दम कर ला तो हमारे तारजने करने दाते ना दे ये मेरी तने पापू जा उन खावत दो आठ तारजने करे मैं खतावलिंग अडक ने वो खाओ दिखिए ने को आमा टोप्पु कल पेन नो थावत मनोवाद किया ने वो मेरो पापू जा इतनी मेरे ना वो मेरे ने मैं क्या इस तरह नहीं ला मैंने मेरे तेरे मेरे ने ඔයා මොනවද මේ කියන්නේ මෙච්චර රැක්කලා අපිට තවත් ලැජ්ජ ගන්න නේද මං ගැන ඕම හිතන්න එපා ඔයාට ඇයි තේරෙන්නේ නැති මේක තේරුමක් විදිහට දෙයක් කියලා අනිත් එක ඔයා වහම් පිස්සෙක් වගේ අපේ ගේ ඉස්සරහයි නෙතුලයි ගේ ඉස්සරහයි කෑ ගහ හිටියම් මේ වටේ පිටේ මිනිස්සු මොනවද හිතන්නේ මහ ලෝකට ආදරේ ආදරේ කියලා ලැජ්ජ කරන්න දහදන්නේ කියනක සුට්ටා කාන්න පූජා මට කිසි දෙයක් කහන්න ඕනේ නැහැ තමුසේ මගේ ආදරේට ද්‍රෝහි වුණා किसी दया करे ना मैं मुकाद्दे के लायी आने ओगलांट पिलीगान ने बेरे हरे दम मुकाद्दे करंडो ने किया नुको करंडो ने दे उया करंडो ने कदे आये मुकाद्दे मुकाद्दे अभी टा वादे देने तू खरु नाकले में तनी यांडे न तम पुलिसी टा ताकरना मट्ट बैठा वाती वस अंडे माव तेरुंगा ने पूजा कुसाले अनावद
කොහොමද ඉතින් කොහොමද කියලා අහන්නේ නෑ ඉතින් ඔයා මාව එකපාරට දැක්කට පස්සේ සර්ප්‍රයිස් වෙන්නේ නැතිනේ මොනාගෙනද කියන්නේ නෑ ඉතින් මං ඊයේත් ඇවිල්ලා අදත් එනකොට ඔයා මොකද කියලා බලනවනේ නේ මිස්ටර් ෂාන් මොනාගෙනද කියන්නේ කියලා මට තේරෙන්නේ නෑ නෑ ඉතින් ආපහු වැරදි කතාවක් කිව්වා ඔයා මොකද්ද මම ඔයාලට ඊයේත් මේක තේරුම් කරන්න හැදුවා ඒත් ඔයා තේරුම් ගත්තේ නෑනේ मिस्टर शान मुकद्दे क्या ने कियला पहमाई देंगवा वे मिस्टर कियना क्यों बट पासे ओ आप इटी का दुरास्से नो कियला मटे देने नो एक हरिकता वक्नी ऐयो है मगियन मटे हिते ने मिस्टर शान मेक आनवाशी कता वक मेक किसी मानवाशी कता वक ने में मुकद्दे मिस्टर शान न तो में है आवे मंगा हुआ बल्लेन माँ बल्लेन ने माँ के मुकुट बल्लेन ने नहीं मुका ते का था ये मगर तो करने पाऊँ तो मम्मी हम दे एक मगरी हुआ बनु मनोदय हम दे में देवल कर ला आप वो ये वक्त ये ने कहरी ने ये उन्होंने बड़े देने का नो ना मनोदय आप मंगने कर ला तीन केला वाह हम दे में दानवा मुतु මන්දන්නේ ඒකනේ මම මෙහාන්නේ මන් නලින්දගෙන් පවා ඔයාව බේරගත්තා මොනම හිතුවට මේක ප්ලෑන් එකක්ද නෑ නෑ මෙතන කිසිම ප්ලෑන් එකක් නැහැ නැත්තම් කොහොමද නලින්දගෙන දන්නේ ඒක මට ආරංචි වුණා මේක හොඳට මතක තියාගන්න මිස්ටර් ෂාන් මම මේ ගෙදරට ආවේ ඔයාගෙන් සල්ලි ඉල්ලගෙන නෙමෙයි අනික මේ ඔයා මට උදව් කරේ නැත්තම් මම මේ දේවල් කරගන්නවා කොහොමත් වැඩි දවසක් මේ ගෙදර ඉන්නේ අපි අපි බංගලෝ එක බේර ගන්නවා හරි හරි ඔයා මාව ඇත්තටම වැරදිට තේරුම් අරන් තියෙන්නේ මෙතන කිසිම දෙයක් වැරදිට තේරුම් අරන්නේ මම ඔයා කවුද කියන හොඳටම දැනගත්තා හරි හරි මුතු අපි මේ අනවශ්‍ය දෙයක් කතා කරන්නේ අවශ්‍ය දේ කතා කරන්න නේද මොකක්ද දැන් අවශ්‍ය දේ මම මේක වට කෙලිම කිව්වට කමක් නැද්ද හැංගි හැංගි කරනට වඩා එලිපිටි කියන එක හොඳයි මුතු මම ඔයා ගැන බලාපොරොත්තු තියාගත්තට කමක් නැද්ද මොනවා මං ඔයාට ආදරේ මුතු මොනවද තමුස කියන්නේ මම මේ කිව්වේ මේ මං හිතේ තමුස හොඳ මහත් එක් කියලා බලන් යද්දි මං සතෙක් නේ क्या करना तुम उसकी मालूम है वहाँ तेरे किधर राहुल गया मजा नहीं 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 इधर पर इन्हें मुझे बड़ा आदर है क्यों नहीं मैं उनको मांगुला कथा करने पापा मैं बारे में बयान ना नहीं नहीं अल्लू नहीं किया पापा नहीं मैं बहुत किया ने पापा मैं वीडियो कर पूरी की डिलीट कर लेता नहीं बारे में यार ये पापा बातें कर यार खाता करना नहीं होगा खाता करना ना बाप आपे को पूछ माय बाप बारे इंतेन खाता करूं मंदर नया मटों बगाव डे नीतू रह गया ला एक मंगाव बड़े माकर प्रश्न है प्रश्न मुकद मरते इतना इतना हेमद मत कथा कर नोड़ के बड़े ओण दे मजा मगे कथा कर अभी को मर आगत मंग खाऊ दिखा मुंदर मुद्दा सर
උඹ ගැන දන්නව බන්ටි. හැබැයි මම මේ මෙවිල්ල කතා කරාට අපි පරණ ඇරියස් කවදාකවත් චේන්ජ් වෙන්නේ නැහැ. හැබැයි හැමදාටම එහෙමයි. එහෙම විනාදෙන්. ඔව්. මං කවදාවත් ඒ දේවල් අමතක කරන්නේ නැහැ කුසල්. පොඩින්ම කියනවා මම මරණවත් අමතක කරන්නේ නැහැ. ඒවා ඉතින් එහෙම ලීසින් අමතක කරන්න පුළුවන් දේවල් නෙමෙයිනේ. ඇත්ත. අපි රණ්ඩුනේ උඹේවත් මගේවත් පෞද්ගලික දේවල් වලට රෙමෙන්නේ. බොය මට්ටමින් හරි හිතපු එක මට සතුටුයි බා. මේ දැන් මොකටද ආවේ? මමට මොන්න මොන හරි කියන්න. පස්සේ බලමු. හරි, දැන් මොකටද ආවේ? මම මේ හැමදේම කියන්නේ හිත හදාගත්තේ කොහොමද කියලා අදටත් මට හිතා ගන්න බෑ. ඒ වුණාට මම හිතනවා හැමදේටම හේතුව මගේ ආදරේ කියලා. උඹේ ආදරේ? මං දන්න තරම උඹට කෙල්ලෙක් නෑනේ. මං ඒ ගැන උඹට පස්සේ කියන්න. ඊට කලින් මට උඹට කියන දේවල් ටිකක් තියෙනවා. මං ඒ ටික කියලා ඉවරයක් කරලා ඉන්න. උඹට ඒ ටික අහගෙන ඉන්න පුළුවන් නේද මචං? ෂුවර්. උඹ දන්නද උඹට ඉන්න හතුරු කවුද කියලා? නලින්දයි රංගනයි. යා පාරණ කතන්දර. දැන් ඊට වඩා තත්ත්වය වෙනස්. ඒ කිව්වේ? උඹට මතකද අර උඹ කොල්ලෙක්ට ගහලා කෙල්ලෙක් ඉස්සුවා කියලා උඹ රිමාන්ඩ් කරා? ඊට පස්සේ අර උඹේ අම්මවත් එක්ක රොප්පෙන් හිටියේ. ඔව්. ඒක රංගනගේ ප්ලෑන් එක. උඩ දිලූපත් එක සෙට් වෙන්න බැරි වෙච්ච එක වාඩුව ගත්තේ උඹෙන්. රංගනගේ ජාතියක ඉන්න අර පොලිසිය. උවරා තමයි ওই සීන් එක තද කරේ. ඒකත් එහෙමද? අනිත් එක තමයි අර උඹලගේ අක්කට අපේ පහන කරදර කරන්න එද්දි උඹ උඩ ගහපු එක. ඒක පත්තු කරේ ශේහානේ. මොනෝ ශේහානේ? ඒ කොහොමද? ඔබ පාරට ගාපු තැනද විච්ච සිසිරි කැමරේක වීඩියෝස් වගේ ශේහානේ ගිල්ල උඹලගේ අම්මට වෙන්න. උඹට ගෙදර යන්නත් උන. ඒ වීඩියෝස් ටික ගෙන්න ගත්තේ කපිලට කියලා. නලින්ද. කපිල? ඔව් තමයි. නලින්ද උඹව උස්සන්න කියලා කපිලට කොන්ට්‍රැක්ට් එකක් දුන්නා. වැරදිලා උස්සලා දින බින්දුව. මයිතනු බේසින්නේ දන්නා. යකෝ මියා මාස්ටර් ප්ලෑන් එක බා. මං හිතමු මං එක කොළු කමට හැප්පෙනවා කියලා. මාත් අකම ඇතුනේ ඔන්න හේතුවින්ද. මේ කොළු කමට ගාමලා ගන්නවා වගේ නෙමෙයි මේවා. මෙයා කිව්වට මචං උඹට හොඳ පින්කුසක්. තව දෙනවා බා. උඹ මේ ඔෆිස් එකේ වැඩ කරන්නේ දර චතුරිකා කියලා කෙල්ලෙක්. ඔව් ඔව්. ඒ රංගනේ කෙල්ලෙක්. රංගන තමයි ඔහුගේ ඔෆිස් එකට යන්නේ. අයිය ඔෆිස් එකේ නේවලා උඹ ඔය ස්ටෝල්ස් වලින් අයිටම්ස් පන්නලා ඔය කඩකප්පල් කරේ රංගනේ කීමට. උඹ ඒක අයින් කරපු වින්දා අන්න ඒකත් එක්ක එකතු වෙලා රංගන මොකද්ද තව ප්ලෑන් එකක් ගන්න. ඒ මට මීටර නැහැ. ඔබ කියන දේ මට හිතා ගන්න බෑ කුසල්. ඒත් මචං මං සමහර දෙන් සැක කරා. හරි දැන් මට කියහන්කො ඇයි මට මේ හැමදේම කිව්වේ කියලා. මං හිතන්නේ ඒ මගේ ආදරේම. මේ ආදරේ කවුද? පූජා. මොනව? පූජා? ඒ කියන්නේ පූජා යාළුවල ඉන්නේ උඹත් එක්කද? පූජා පණ දාගෙන යාගේ බ්‍රොයිෆ්‍රෙන්ඩ් කියලා අඳුනලා දෙන්නේ කි උඹද? ඔව්. මම ඒකට බය වුණා බන්ටි. මොකද උඹ මගේ මූණට මුණ ගැහුණා නම් යාදර විනාශ වෙයි කියලා මට හිතුණා. මොකද උඹ මගේ හැම පටියක්ම රෝල් කරනවනේ. නෑ කුසල්. මේ බන්ටි ආදරයක් විනාශ කරන්නේ නෑ. මොකද උඹ හොඳ කොල්ලෙක් මචං. දැන් ඒතර පූජා දෙකේ මේ දේවල් මට කියන්න කියලා. නෑ නෑ බන්ටි. එහෙනම් මට පූජා නැතුණා බන්ටි. මොනවා? නලින්දයි මායි රංගනයි විලායකින් දෙද්දි එතනට පූජාව. එලාද හැමදේම අවුල් වෙලා ගියා. මට පූජා ගැන හිතෙන්නේ නැතුණා බන්ටි. දැන් එතකොට ඔබ මේ දේවල් පූජාට තේරුම් කරන්න ගියේ නැද්ද? වැඩක් වෙන්නේ නැහැ බන්ටි. එයා පිළිගන්නේ නැහැ. මට මගේ යාළුවෝ ඉඳන් තමයි මට පූජාව නැති උනේ.
එවුනත් මං එයාට මගේ අනරත්තට ආදරේ. ඔබ තාමත් එහෙම පූජාට ආදරේ කරනවා? ඔව් බණ්ඩි. මැරෙනකම මගේ ආදරේ මේ විදිහම තියෙයි. එයා තමයි මගේ ජීවිත කතාවින් එකම කෙල්ල. බේන බලාපොරොත්තු තියන් ඉතාව. තේකුද? මං පූජා ආයෙත් උඹේ ළඟට ගේනලා දෙනවා කුසල්. මොකද වණ්ඩි උඹ කිව්වේ? උඹේ ආදරේ උඹට ආපහු හම් වෙනා මිත්‍රයා. කොහමද නිකම් ඔබ පිනිමුතු ඉස්සරහට ගියා මට සිරි මේමය අංශය වගේ. හැබැයි ඉතින් ඒක කළා කොහමද නිකම් මේ පාත්තේ වගේ නෙමෙයි පළයන් බෑන්නේ. හරි 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 මේ අපි මොන හරි කමුද? දැන් ඔයා මොකටද ආවේ? මට මලක් දික් කරලා ආදරේ කිව්වා. දැන් මල අතර ගත්තද? දැන් ටිකට කලින් තෝමයි කෙල්ලට කරදර කර කර හිටියේ. මං අද තෝව තියන්නේ නැහැ සෑහා. තෝ යාළුවා කීකේ ගාපු ගේම් අදින් ඉවරයි.